මුෂ්පිත රහින් කියන්නේ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොඳ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් විදිහට තමයි මුෂ්පිත ප්‍රසිද්ධ. ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය ආරම්භ වෙන දවස් කිහිපයක් තියෙද්දී මුෂ්පිත තමගේ වයස ගැන මාධ්‍ය එක්ක කතා කරලා තිබුණා. මේ කතාව ඇදලා තිබුණේ බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුෂ්පිත නියෝජනය කරන ෆෝචුන් කණ්ඩායම අවසාන මහතරගයේ වෙනකම් ආවේ අධ්‍යක්ෂ සහිත වයස්ගත ක්‍රීඩකයෙක් නිසා. T20 වලට වයස බලපානවද කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ගිහින් මුෂ්පිත කණ්ඩායමේ මුෂ්පිත වයස 36 කුත් මහමුදුල්ලා වයස 37 කුත් ෂොයිබ් මලික්ට වයස 41 කුත් වෙනවා. මේ විදිහට අධ්‍යක්ෂ තියෙන වයස ක්‍රීඩකයෝ වැඩ පෙන්වන එක ගැන මුෂ්පිත කිව්වේ මෙහෙම කතාවක්. අතට මම හිතන් T20 ක්‍රිකට් කියන්නේ අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකයන්ට හොඳින් දක්ෂතා පෙන්වන්න පුළුවන් රටාවක්. සමහරු කිව්වට බය නැති තරුණයෝ තමයි මේ රටාවට ඕන කියලා. මම නම් එහෙම හිතන්නේ නැහැ. පරිණත අධ්‍යක්ෂ බහුල ක්‍රීඩකයෝ අනිත් රටාවන්ට වගේම මේ වේගවත් රටාවටත් ඕනා. මම කියන්නේ නැහැ තරුණයෝ එපා කියලා. එයාලා පරිණත ක්‍රීඩකයෙක් එක්ක එකට දැම්මම ඉක්මනට හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඒ දේ තමයි වෙන්න ඕනා. දැන්ටුණත් කණ්ඩායමේ හිරඩොයි වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. එයාලා අධ්‍යක්ෂ තියෙන ක්‍රීඩකයෙක් එක්ක එකතු වුණාම තමයි විශිෂ්ට ක්‍රීඩකයෝ වෙන්නේ. එහෙම කියන රහීම් කියන්නේ තමන්ගේ වයස ගැන හිතන්නේ නැතුව වැඩ ගැන හිතනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. ෆිට්නස් ගැන ඕනවට වැඩිය බලන එක ගැන නම් මම ඒ තරම් කැමති නැහැ. මොකද වැඩ පෙන්නනවා නම් ඒ දේවල් ඒ තරම් අදාළ කරගන්න ඕන නැහැ. මම හිතනවා කණ්ඩායමේ ඉන්න ගොඩක් ක්‍රීඩකයන්ට වඩා මගේ ෆිට්නස් තියෙනවා කියලා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් වගේම වැඩිම කඩු ලාභීනුත් බංග්ලාදේශ ක්‍රීඩකයන් වීම ගැන රහීම් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම ඒ දේ අපේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ දෙයක්. ඒ වගේ තරගකාරී තරගාවලියක විදේශ ක්‍රීඩකයෝ සෙල්ලම් කරද්දී අපේ අය මුල් තැන් වලට ආපු එකෙන් පේනවා අපේ ක්‍රිකට් තියෙන තැන. රහීම් ඔහොම කිව්වට බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ නම් කියලා තිබුණේ බංග්ලාදේශ ප්‍රීමියර් ලීගයේ කියන්නේ මෙලෝ රහක් නැති තරගාවලියක් කියලා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.